පෙරදිග ආධ්‍යාත්මික මාර්ගය විවර කරන ඉඳුරුදොර. පෙරදිග විසූ ශාස්ත්‍රූවරුන්, මොනිවරුන් හා දාර්ශනිකයන් මනුෂ්‍ය වර්ගයාට දායාද කළ ආධ්‍යාත්මික චින්තාව ඔබ වෙත ගෙන එන වැඩසටහන් පිළේ මේ අදියරෙන් අප හඳුන්වා දෙන්නේ යෝග ශාස්ත්‍රයයි. අප එය කරන්නේ පතංජලි මුනිවරයා ලියූ යෝග සූත්‍ර ඇසුරිනි. මේ යෝග සූත්‍ර විවරණය කරන්නේ මෙරට ප්‍රවීණ අධ්‍යාපනඥයෙකු හා ග්‍රන්ථ කර්තෘවරයෙකු වන A.S. බාලසූරිය මහතායි. අයිබෝවන් බාලසූරිය මහතාණනි. අයිබෝවන්. මේ යෝග ශාස්ත්‍රය ගැන අපේ 14 වන වැඩසටහනයි. පතංජලි මුනිවරයාගේ යෝග සූත්‍ර විවරණය කරන මේ වැඩසටහන් පෙළෙන් අද අප විමසා බලන්නේ එහි දෙවන කොටස වූ සාධන පාදයේහි සූත්‍ර කීපයක්. සත්‍ය දර්ශනයේ ස්වභාවය එයින් විස්තර කරනවා. කෘත අර්ථම් නෂ්ටම් අපි අනෂ්ටම් තත් අන්‍ය සාධාරණත්තාත්. සත්‍ය දර්ශනය කළ යෝගිවරයා තුල ලෝකය නිරෝධ වන්නේ නමුදු එය අන්‍යයන් සඳහා පොදුවේ පවතී. එහි අර්ථය ලෝකය මායාවක් බව දකිනු ලැබීමත් සමග එය නිරෝධ වෙනවා. එහෙත් එය අවබෝධ නොකළ ජනයා තුළ ලෝකය පෙරසේම පවතිනවා යන්නයි. ජනයාට ලෝකය සත්‍යයි. ලෝකේ පවතින සැප දුක, ලාභ අලාභ, ප්‍රශංසා නින්දා, දියුණුව පරිහානිය ඔවුන්ට සත්‍යයි. නමුත් තමන් ආස්වාදය ලබන සැප, ලාභ, ප්‍රශංසා හා දියුණුවට අල්ප මාත්‍රයක හෝ හානියක් වුවහොත් ඔවුන්ගේ සිත බඹර පොදියක්සේ ඇවිස්සෙනවා. ඔවුන් චෝදනා කරනවා, ගැටෙනවා, මැසිවිලි නගනවා, ලත වෙනවා. ඒත් සත්‍ය අවබෝධය ලද යෝගිවරයා තුළ ලෝකය නැහැ. ඔහු වෙසෙන්නේ ශූන්‍ය අවකාශයේ. ඔහුට නැතිවීමට දෙයක් නැහැ. ලබා ගන්න දෙයක්වත් නැහැ. උද්දාම වීමට හෝ කලකිරීමට දෙයක්වත් නැහැ. ඒත් ජනයා වෙසෙන ලෝකය පෙරසේම පවතිනවා. ඒ ලෝකයේ සමග යෝගිවරයාගේ ගැටුමක් නැහැ. ඔහු ලෝකයේ සමාජිකයෙක් නොවන නිසායි. ඊළඟ සූත්‍රය ස්වස්වාමි ශක්තියෝ ස්වરૂප උපලබ්ධි හේතු සංයෝගා දකින්නහා
දකිනු ලබන දෙය අනන්‍ය වීම හේවත් සංයෝග වීම හේතුවෙන් දකින්නාට තම ස්වභාවය අවබෝධ කර ගැනීමට මෙන්ම දකිනු ලබන දේහි ස්වභාවයේද අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබේ. එය ඊටා ගැඹුරු අර්ථයක් තිබෙන සූත්‍රයක්. දැනට අප සිටින්නේ තමාහා ලෝකය අනන්‍යව පෙනෙන මානසිකත්වයක. මම හිතනවා මගේ මනසේ ගොඩනැගුණු ලෝකයත් මමත් එකයි කියලා. මේ ලෝකය කියන්නේ පෘථිවි ගෝලය නෙවෙයි. ලෝකය කියන්නේ මා ඇතුළතින් මානසික වශයෙන් ජීවත් වන ලෝකයයි. එය මගේ මනස ක්‍රියා කරන ක්ෂේත්‍රයයි. සෑම කෙනෙකුම ජීවත් වෙන්නේ තමාගේ ලෝකේ. එක නිවසේ එක බත්පතකා සිටියත් ඔබ ජීවත් වන්නේ ඔබේ ලෝකේ වන අතර අනිකා ජීවත් වන්නේ ඔහුගේ හෝ ඇගේ ලෝකේ. ඒ සූත්‍රයේ දකින්නා හා දකිනු ලබන දෙය අනන්‍ය වීම ගැන සඳහන් වෙනවා. යෝග සූත්‍රයේ මේ සංසිද්ධිය දැක්වෙන්නේ පුරුෂ හා ප්‍රകൃතියේ සංයෝගය ලෙසයි. පුරුෂ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම සුද්ධ විඥානයයි. ප්‍රകൃතිය කියන්නේ ස්වභාව ධර්මයයි. මේදී ස්වභාව ධර්මයයි අදහස් වෙන්නේ මනසේ ගොඩ නැගුණු ලෝකයයි. වෙනත් විදියකින් කියවොත් සුද්ධ විඥානය හා මනසේ සංයෝගයයි ඒ දැක්වෙන්නේ. මිනිසයාගේ සත්‍ය ස්වභාවය ඔහු සහජයෙන් ලබන සුද්ධ විඥානයයි. ඒත් ලෝකය හා ගැටීමෙන් ඒ මත මනස පහළ වෙනවා. මනස ගොඩ නැගෙන තරමට සුද්ධ විඥානය යටපත්ව අමතක වී යනවා. හාවෙකු උගුලකට අසුවන ආකාරයෙන්ම සුද්ධ විඥානය මනසේ පාෂයට හසුව තිබෙනවා. කාලයක් යන විට තමා යනු මනසය යනුවෙන් හඟින තරමට සුද්ධ විඥානය අපට අමතක වී යනවා. ඒ අනුව ජනයා තම මනසත් එයින් මැවුන ලෝකයත් සත්‍යයි පිළිගෙන ජීවත් වෙනවා. යෝගීහි අරමුණ මනසේ පාෂයට හසුව සිටින සුද්ධ විඥානයේ නිදාස් කිරීමයි. විමුක්තිය යනුවෙන් හඳුන්වන්නේ ඒ නිදාසට පත්වීමයි. සුද්ධ විඥානයයි කියන්නේ තව යම් ගූඪ සංකල්පයක් නොවේයි. සුද්ධ විඥානයේ යන්නේ අරුත නිර්මල සිහිය යන්නයි. මනස පවතින්නේ යම් මෝහ නිද්‍රා තත්වයක. එය හැඟීම්, අභිලාෂ, චේතනා, චිත්ත වේග ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. මිස ඊට සිහියක් නැහැ. ඇත්තම කියනවා නම් මනස පරිගණක මෘදුකාංගයක් වගේ යන්ත්‍රණයක්. මේ යන්ත්‍රයෙන් නිර්මල සීය නිදහස් කරගත යුතුව තියෙනවා. මේ අර්ථයෙන් පෙර කී සූත්‍රයේ නැවත දැක්වුවොත් එය මෙහෙම දක්වන්න පුළුවන්. සුද්ධ විඥානය මනස හා අනන්‍ය වීම හේතුවෙන් ඊට තම ස්වභාවය අවබෝධ කර ගැනීමට වගේම මනසේ ස්වභාවයේද අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ මේ අනන්‍ය වීම හේතුවෙන් ඇතිවන අසහනකාරී තත්වය, දුක්ඛය හේතු කොටගෙන සුද්ධ විඥානය නිදහස් කර ගැනීමේ අවශ්‍යතාව
පහළ වන බවයි. ජීවිතය දුක්ඛයෙන් පිරී ඇති බව දකිනකොට එයින් නිදහස් වීමේ අභිලාෂය ස්වල්ප වූ පිරිසකට හෝ ඇති වෙනවා. යෝගිවරයෙකු කියන්නේ මනසින් විමුක්ත වීමේ අභිලාෂයෙන් සමාධි මාර්ගය පුරන්නෙක්. පතංජලි මුනිවරයා ආරම්භයේදීම යෝග චිත්ත වෘත්ති නිරෝධ යනුවෙන් යෝගේහි නිෂ්ඨාව චිත්ත චෛතසික නිරෝධය බව දැක්වුවා. අපි 24 වන සූත්‍රයට යමු. තස්ය හේතු අවිද්‍යා. ඒට හේතුව අවිද්‍යාවයි යනු එහි අර්ථයයි. අපේ නිර්මල සිහිය ලෝකේ දෙයින් වසඟයට ගොස් තිබෙන නිසා ලෝකේ යනු මමයයි යන කල්පනාව පහළවන්නේ අවිද්‍යාව නිසයි. අවිද්‍යාව යන්නේ තේරුම යථාර්ථය නොදැකීම කියන එකයි. ඔබ දකින රූපයක් සුභයයි යන හැඟීම පහළවන්නේ ඒ රූපයේහි යථා ස්වභාවය නොදැකීම නිසයි. ලෝකය සාරවත්යයි අප හිතන්නේ ලෝකයේ යථා ස්වභාවය නොදැකීම නිසයි. මහජනයා නිසරුදේම සාරවත්යයි සිතමින් ඒවා පසුපස ඇදී යන හැටි ඔබ තේරුම්ගෙන තියනවාද? ඔවුන්ගේ චර්යාව කෙරෙන් හෙළිවන්නේ ඔබ තුලත් මා තුලත් පවතින මනසේ ස්වභාවයයි. මනස ඇදී යන්නේ සත්‍යයට වඩා අසත්‍යයටයි, සිහියට වඩා මුලාවටයි, සාමයට වඩා ගැටුමටයි, අර්ථවත් දේට වඩා නිර්ර්ථක දේටයි. ඊළඟ සූත්‍රය 25. තත් අභාවාත් සංයෝග අභාවෝ හානම් තත් දෘශ්‍යේන කෛවල්‍යම්. අවිද්‍යාවේ නැතුව යෑමත් සමග ලෝකය හා පවතින සංයෝගය අනන්‍යතාව නැතුව යනවා. ලෝකය නිරෝධ වූ විට කෛවල්‍ය හේවත් සුද්ධ හුදකලාව නිරාවරණය වෙනවා. ඒ අර්ථය අවිද්‍යාව දුරු වී යෑමත් සමග හීනෙන් අවදි වුනහම සීනේ නැතුව යනවා වගේ ලෝකය නැතුව යන බවයි. එෙහිදී සියලු ආකාරයේ මනෝ සංඥා නැතුව යනවා. මම සිටිමි යන සංඥාව නැතුව යනවා. මනස පවතිය යන සංඥාව නැතුව යනවා. කය පවතිය යන සංඥාව නැතුව යනවා. මනස නැති වුනහම සිදුවන්නේ කුමක්ද? බොහෝ දිනාට ඒ ගැන කුතුහලයක් තිබෙනවා. එය සිහිනය නැති වුනහම සිදුවන්නේ කුමක්ද යන ප්‍රශ්නය හා සමානයි. සිහිනය නැතුව ගියාම හෙළිවන්නේ සිහියයි. මනස නැතුව ගියාම හෙළිවන්නේ සුද්ධ විඥානයේ හේවත් නිර්මල සිහියයි. මෙහිදී ඒ නිර්මල සිහිය හඳුන්වා තියෙන්නේ කෛවල්‍යය කියලා. කෛවල්‍ය යන්නේ තේරුම් දෙකක් තියෙනවා. නමුත් ඉන් කියවෙන්නේ එකම දෙයයි. පළමුණු අර්ථය කෛවල්‍ය කියන්නේ පරම ඒකත්වය යන්නයි. දෙවැන්න සුද්ධ හුදකලාව යන්නයි. අප ජීවිත අත්දැකීම් ලැබමින් මානසිකව පරිණාමය වෙලා අවසානයේ පැමිණෙන තැනයි පරම ඒකත්වය. එයයි මිනිසයාගේ සැබෑ නිවහන. නිරන්තරයෙන් පෙරලෙන සැලෙන වෙනස්සන මනස තුල කිසිවෙකුට සැනසෙල්ලේ සිටින්න බෑ. පරම ඒකත්වය පෙරලෙන සැලෙන වෙනස්සන ලෝකයේ ඉක්මවා පවතින සදාකාලික තලයයි. එය සුද්ධ හුදකලා වශයෙන් දැක්වීමේ අර්ථයක් තියෙනවා. මනසේ පැවති සියලු ඇලීම් ගැටීම් හා සම්බන්ධතා අත්හැරියාම හෙළිවන්නේ ඉතා සැනසිලිදායක හුදකලාවක්. එය ඉතා ප්‍රණීතයි. 26 වන සූත්‍රය. විවේක ඛ්‍යාතිර් අවිප්ලවා හානා උපාය. සංඥා නිරෝධයත් සමග ලෝකයේ සමග වූ අනන්‍යතාව අභාවේටයයි. අප ලෝකය හා සම්බන්ධ වී සිටින්නේ සංඥා මගින්. සංඥා කියන්නේ හඳුනා ගැනීම. ඔබ රන් කාසියක් දකිත්ම මෙය රන්්‍ය, මෙය වටිනා දේ කී යන සංඥාව පහළ වෙනවා. එවිට ඒ තමාට අයිති කර ගැනීමේ ලෝභය පැන නගිනවා.
රන්කාසියක් ලෙස දැකීම ගැටලුවක් නොවේ. එය සුද්ධ දැකීමක්. ඒත් ඒ වටිනවා සිතීමයි මනෝ සංඥාව. කනට ඇහෙන්නේ සුද්ධ ශබ්දයි. එය මිහිරිය, එය ප්‍රශංසාවක්ය, නැත්නම් මේ නින්දාවක්යයි සිතීම සංඥාවක්. මනසේ සියලු සංඥා නිරෝධ වුණාම දර්ශනය සුද්ධයි. එහිදී ඇලීමක් හෝ ගැටීමක් ඇතිවන්නේ නැහැ. යමක් එහි තත්්‍ය ස්වභාවයෙන් පෙනෙනකොට ඒ පිළිබඳ ඇල්මක් හෝ පිළිකුලක් ඇතිවන්නේ නැති නිසා එය මනසෙන් ග්‍රහණය වන්නේ නැහැ. එයයි මානසික නිදහස හේවත් කෛවල්‍යය. ඉඳුරුදොර අදත් නිෂ්පාදනය කළේ භාතිය ජයතිලක.